සදැහැති ඔබ සැමට ජීවිතේ අඳුර විනිවිද දකින්නට අඳුරෙන් ආලෝකයේ කරා ගමන් කරන්නට එනිවැරදි මඟ පෙන්වීම සැදෙන මේ පින්වත් හෝරාව බෞද්ධ රූප වාහිනිය බාහිර පටිගත කිරීමක් ලෙසයි ඔබ වෙත ගෙන එන්නේ. අද ධර්ම දේශනාව පවත්වන ගෞරවනීය දේශකයන්න් වහන්සේ අපි ගෞරවෙන්නතුව පිළිගනිමු පූජනීය කැලණිය අජිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාව වෙනුවෙන් Tamange දායකත්වයෙන් කටයුතු කරන්නේ මැලිබන් බිස්කට් සමාගමේ නිර්මාතෘ AG හින්යප්පුහාමි මැතුමන්ගේ 48 වන ගුණ සමරුව නිමිති කරගෙන AHP වීරසිංහ මැතුමා ඇතුළු ඒ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් පිරිස. එහෙමනම් දේශකයන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු මෙතෙන් සිට මේ උතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීමට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මා භික්ඛවේ පුඤ්ඤානං භායිත සුකස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤන්ති බබලන හිරු මඩලක්සේ තුන් ලෝම අමා ධර්මේ ආලෝකමත් කොට සනහවතාල භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ ඉහත පිරි නමස්කාරය වේවා. ලෝකනාථ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාව උපදවා ලෝකානුකම්පාවෙන් දේශනා කොට වදාළ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මයටද අපගේ හද පිරි නමස්කාරය වේවා. පරමෝත්තම වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවක මහා සංඝරත්නයටද අපගේ හද පිරි නමස්කාරය වේවා. ගෞරවනීය ප්‍රදේශවාසී සියලු විහාරස්ථානවල වැඩ වාසය කරන නායක ස්වාමින් වහන්සේලා විහාරාධිපති ස්වාමින් වහන්සේලා වරප්‍රමුඛ පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. විශේෂයෙන් මෑණි පින්කම සිදු කිරීම පිණිස බොහෝ වාර ගණනාවක් කොළඹ පුරවරයේ සිට මෙහි ආගිය
මෙලිබන් ආයතනයේ විදායක ශ්‍රේණියේ පින්නතුන්ගේ පටන් අනිකුත් සේවක සේවිකා මහත්ම මහත්මියනි ප්‍රදේශවාසී කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වත්නි මම දැක්කේ මෙතනට එනකොටම මේ කරගෙන තියෙන්නේ මහා පින්කමක්. මේක පොඩි පින්කමක් නෙමෙයි. අවශ්‍ය තැනට අවශ්‍ය ආකාරයට අවශ්‍ය දෙයක් අවශ්‍ය පිරිසකට පූජා කරලා තියෙනවා. මේක අපි බොහෝ දිනෙකට ලොකු ආදර්ශයක්. මේ පින්කම ඇත්තම ජනමාත්‍ය තුල ප්‍රසිද්ධ කරන්න හිටපු පින්කමක් නෙමෙයි. මේ මැලිබන් ආයතනය සම්බන්ධ මේ පින්වත් මහතුරු දෙන්නෙක් මා මුණ ගැහිඳාවා බෞද්ධ නාලිකාවට මේ බණට ආරාධනා කරන්න. ඊතර මං ඇහුවා මේකට බෞද්ධයෙක්ත් සම්බන්ධයිද? නෑ ස්වාමීන් වහන්සේ බෞද්ධ නාලිකාව සම්බන්ධ නෑ. අපිට ඕනේ මේ පලාතට වහන්සේ වඩම්මලා මේ අයට ධර්මයක් ලබා දෙන්න. මං කෝ එක බොහොම හොඳයි. මහත්තයා ධර්මයක් විතරක් නෙමෙයි දැන් ඔබතුමාලා මේ ආවාස පූජාවකුත් සිද්ධ කරනවා. ඒ නිසා මේ පින්කම ඒ සිද්ධ කරල ඉවරලා නිහඬව එතනම මැරෙන්න දෙන්න හොඳ නෑ. මේ පින්කම අපි අනිත් අයට මේ දැකලා හිත පහදවා ගන්න පුළුවන් විදිහට බෞද්ධ නාලිකාවත් සම්බන්ධ කරගෙන මේකට අපි ප්‍රචාරයක් දෙමු. මේක ප්‍රචාරය ප්‍රසිද්ධ වීම පිණිස නෙමෙයි. මොකද මෙලිබන් කියන්නේ ප්‍රසිද්ධ තැනක්. අපි පොඩි කාලේ ඉඳලා අමුතුවෙන් ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ මෙලිබන් කිව්වාමනේ. මං කෝ මේක කරාට පස්සේ ඔබතුමාලාට තවත් බොහෝ සෙයින් පින් දැස්සෙනවා. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් වල මැද පෙරදිග ඇමරිකාන පළාතේ ඕස්ට්‍රේලියාව අනිකුත් යුරෝපා කරේ බොහෝ රටවල් වල ඉන්න අයට මේ පින්කම දෙක බලාගෙන හිත පහදවා ගන්නත් පුළුවන්. ඒ අයට මේකෙන් ලොකු ආදර්ශයකට ලබා ගන්න පුළුවන් කියන කාරණේ මම විශ්වාස කළා. ඉතින් මම කිව්ව දෙයට මේ මාතෘ එකඟ වෙලා හොඳයි ස්වාමිනාස් අපි නාලිකාවත් සම්බන්ධ කරගෙන මේක කරමුයි කියලා තමයි මේකට මුල පිරුනේ. විශේෂයෙන්ම මේනි පින්කමක් සිදු කිරීමේදී මම ඔබට මුලින්ම කිව්වා මේක මහා පින්කමක් කියලා. බලන්න සාමාන්‍යයෙන් පිරිච්ච තැනට තමයි බොහෝ දේවල් පිරෙන්නේ. පිරිච්ච නැති දේවල් එහෙමම හිස් වෙලා වේලිලා යනවා. ඒක සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. එක පන්සල් සම්බන්ධෙනුත් එහෙමයි. පෙරිලා තියෙන පින් කැටේටම මිනිස්සු ඔබෝබ සල්ලි දානවා මිසක් හිස් පින් කැටේ තියෙන්නේ කොතනද කියලා බලන්නේ. ඒ වගේම අපි බොහෝ දිනේ කරන දෙයක් තමයි පෙරිච්ච කලෙටම පිරලා ඉතිරලා යන්න වතුර පුරවන එක. එක කෙනෙකුගේ එහෙම නැත්නම් එක ආයතනයක ලැබීමක් වෙන්නත් පුළුවන්. නමුත් නැති කලයට වතුර පුරවන්නේ කවුද? පුරවනව නෙමෙයි බින්දුවක් දෙකක් හරි වැටෙන්නේ. මම මේ මහතුරුත් එක්ක කතා කරපු වෙලාවේ කිව්වා හිටපු සභාපති මැලිබන් ව්‍යාපාරයේ නිර්මාතෘ හින්නි අප්පුහාමි මැතිදුන් සිහි කරගෙන කරන ගුණානුස්මරණ පින්කමේ 8 වෙනි අවුරුද්ද මේක 48 වෙනි අවුරුද්ද මේක. ඉතින් අවුරුදු 40 ඉඳලා මේ දක්වා මිය පරලෝකෝ සිටින එතුමාණන් සිහිපත් කරලා කරන පින්කම් මාලාවේ තවත් පින්කමක් තමයි මේ ආකාරයට සිද්ධ වෙන්නේ. ඉතින් අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේ අද මේ පින්කම සිදුවෙන දොඹගහවෙල මාගන්දන ඔය ජනපදය අභිනවාරාමය ආරම්භ කළා කියන 2013 අවුරුද්දේ මීට වසර 5කට පමණ කලින්.
ඉතින් වර්තමානයේ විහාරාධිපති පරගහ කැලේ රාහුල ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් මේ ප්‍රදේශ වාසීන්ට මේ ගෞතම ශාසනය තුල නිවන් අවබෝධයට කේන්ද්‍ර ස්ථානයක් ඇලියට මෙවැනි මේ අඩුපහසුකම් සහිත පලාත්වල කොළඹින් ගොඩාක් ඈත පලාතක මෙවැනි විහාරස්ථානයක් පවත්වාගෙන යනවා කියන එක ඇත්තටම දුෂ්කරයි. ඉතින් ඒකෙදී අපි මුලින්ම පින් දෙනවා මෙවැනි පින්කම් සංවිධානය කිරීමෙහිලා ඒ මූලිකව කටයුතු කරන මෙලිබන් ආයතනයේ විදායක ශ්‍රේණියේ සේවය කරන AHP වීරසිංහ මැතිතුමා ඇතුළු විදායක ශ්‍රේණියේ සියලුම පින්වතුන්ට පින්වතියන්ට වගේම සියලුම සේවක සේවිකා සහෝදර සහෝදරියන්ට මේ රැස්කන හැම පිනක්ම ඔබ හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයටම හේතු වාසනා විද්වා කියලා මම ඔබට අද මෙච්චර දුර බැහැර ඉඳලා ඇවිල්ලා වටිනා යමක් කියලා නොදුන්නොත් ඒක හොඳ මදි. මාතුකාවිට තබා ගත්තේ බුදුරජාණන්සේ පිනගෙන වදාළ ධර්ම කාරණයක්. උනස් දේශනා කරන මෙන්න මෙහෙම. මා භික්ඛවේ පුඤ්ඤාන භායිත්. මාණෙනි පින් කරන්න බය වෙන්න එපා. පින් කරන්න බය වෙන්න එපා. සුකස්සේතං භික්ඛවේ අදිවචනං යදිතං පුඤ්ඤං. මාණෙනි පින් කරනවා කියලා කියන්නේ පින කියලා කියන්නේ සැපේ උදා කර ගන්නවා කියන එකයි. තව තවත් සැපේට කරුණ එකතු කර ගන්නවා කියන එකයි. එහෙනම් පින්වත්නි අපි බය වෙන්න හොඳ නෑ. මොකටද පින් කරන්න? පින කියන එක හරි පුදුම දෙයක්. පින ගැනම සඳහන් වන බුද්ධ දේශනාවක් තියෙනවා කුද්දක නිකායේ නිතිකණ්ඩ සූත්‍රය. බුදුරජාණන් විස්තර කරනවා ශ්‍රීමත් ආර්ය වූ උත්තම වූ ප්‍රවර වූ සම්මා සම්බුදු බව ලබන්න පින් ඕන කියනවා. පින් නැති කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. අපි දන්නවා බණ කතාවේදී අහලා තියෙනවා උන්වහන්සේ දස පාරමී දන් පෙරුවා කියලා. පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් 30 ආකාරයකට මේ පාරමිතා කියන්නේ පින්කම්. අපි දන්නවා ජාතක පොත් වහන්සේක තියෙන විස්තර. ඒ බොහෝ ජාතක කතාවන් වල අපිට කියලා දෙන්නේ යහපත් මිනිසෙක් බවට පත් වෙලා මේ අපිට දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතයේ උපයෝගී කරගෙන පින් කරන්න කියලා. පින කියන එක පින්වත්නි මේ ජීවිතයේදී කෙනෙක්ව සැනසීමටපත් කරන කාරණයක්. පින තමයි කෙනෙක්ව පරලෝක ගියාට පස්සේ පිනවන්නේ සැපේට පමුණුවන්නේ. පින තියෙන කෙනා සම්මා සම්බුදු බව ලබනවා. පින තියෙන කෙනෙක් තමයි බුදුවරු පහළ නොවන කාලවල පසේ බුදු බව ලබන්නේ. පින තියෙන කෙනා අරහත්ත්වය ලබනවා. අනාගාමී ඵල ලබනවා. සකදාගාමී ඵල ලබනවා. සෝදාපන්න ඵල ලබනවා. පින තියෙන කෙනාට තමයි බුදුරජාන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්නේ. පින තියෙන කෙනාට තමයි බුදුරජාන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහෙන්නේ. පින තියෙන කෙනෙකුට තමයි ශ්‍රාවක මහා සංඝරත්නයේ මුණ ගැහෙන්නේ. පින කියන කාරණය භෞතික වශයෙන් කරන්න පුළුවන්. අභෞතික වශයෙන් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් සල්ලි පාවිච්චි කරලා කරන්න පුළුවන් පින්කමක් තියෙනවා. සල්ලි පාවිච්චි නොකර මුදලේ බලපෑමකට යටත් නොවී කරන්න පුළුවන් පින් කණුත් තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් මේ පින් තුන
මේ අභිනවාරාම විහාරස්ථානයේ සංඝවාසයක් හදලා පූජා කළා. බුද්ධ ශාසනයක කරන්න පුළුවන් ලොකුම පින්කමක් තමයි සංඝවාසය, සංඝාරාමය හදලා පූජා කරන එක. ඒක ධර්මයේ සඳහන් වෙන්නේ මෙහිමයි. කෙනෙක් ඉන්නවා තිරිසන් සතෙකුට කෑම චුට්ටක් දෙනවා. එතනත් පිනක් රැස් වෙනවා. ආනිසංස 100යි. තව කෙනෙක් ඉන්නවා කිසිම සිල්වත් බවක් නැති මිනිස්සෙකුට කෑම ටිකක් දෙනවා. ආනිසංස 1000ක් ලැබෙනවා. තව කෙනෙක් ඉන්නවා. බුද්ධ ශාසනයකට අයිති නැහැ. නමුත් ඉන්නවා පන්සිල් රකින මිනිස්සෙක්. එහෙම කෙනෙකුට කෑම ටිකක් දෙනවා. ආනිසංස ලක්ෂයයි. කෙනෙක් ඉන්නවා බුද්ධ ශාසනයට අයිති නැති නමුත් කෙලෙස් වලින් අත් මිදෙන්නට ඕනේ කියලා පංචකාම සම්පත් අතහැරලා වනගත වෙලා එහෙමද විවික් තැනකට වෙලා කෙලෙස් තව තව ඉන්න කෙනෙක් ඉන්නවා. අපි ගත්තොත් සාදුගුරු ඍෂිගුරු කියලා කියන්නේ. අපි දුවේ එහෙම කෙනෙක් වනාන්තරයක ඉන්නවා. ඕන කෙනෙක් ගිහිල්ලා එහෙම සාදුවරයෙකුට ඍෂිවරයෙකුට දාන ටිකක් පූජා කරගන්නවා. ආනිසංස කෝටි ලක්ෂයක් ලැබෙනවා. කෙනෙක් ඉන්නවා බුද්ධ ශාසනයේ සෝවාන් වීම පිණිස ප්‍රතිපදාව අනුගමනය කරන ශ්‍රාවකයෙකුට එතනදී ගිහි පැවිදි කියලා දේශනා කළා නෑ. සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෙකුට පැවිදි උත්තමයෙක් වෙන්නත් පුළුවන්. ගිහි උපාසකයෙක් උපාසිකාවක් වෙන්න පුළුවන්. ඒ උපාසක උපාසිකා කියලා කිව්වේ තෙරුවන් සරණ ගිය කියන අදහස. එහෙම කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් අප්පමෙයන් අසංකේයන් වදා රැස්සෙන පින ප්‍රමාණ කරලා කියන්න බෑ. මහා මේරු පර්වතේ වගේ, ආකාශේ වගේ, මහා මුහුද වගේ, මහා පොළොව වගේ කියලා ප්‍රමාණ කරන්න බෑ. අප්පමෙය අසංකේය. අසංකේයම් කියන්නේ මෙන්න මේකයි ඒ ඉලක්කම කියලා, එකයි බින්දු මෙච්චරයි කියලා සංඛ්‍යාවකට ගන්නට බෑ. ඒ තරම් පිනක් රැස්සෙනවා සෝවාන් වීම පිණිස මාර්ගයේ අනුගමනය කරන ශ්‍රාවකයෙකුට දානි ටිකක් පූජා කරගත්තු. මාණෙනේ එහෙම එකේ සෝවාන් ශ්‍රාවකයෙකුට යම් කෙනෙක් දානි ටිකක් පූජා කරාට පස්සේ රැස්සෙන පිනගෙන අමුතුවෙන් කියන්න ඕන කියලා බුදුරජාණන් මේ විදිහට විස්තර කළ පවසන මාණෙනි. මේ ආකාරයට කෙනෙක් ඉන්නවා අර සෝතාපන්න මාර්ගයේ ගමන් කරන සිය දිනකට දෙන ආහාර වේලට වඩා එකම එක සෝතාපන්න ශ්‍රාවකයට දෙන දානීය මහත්ඵලයි කියනවා. සෝවාන් ශ්‍රාවකයෝ සිය දිනකට දෙන දානීයට වඩා එකම එක සකදාගාමි ශ්‍රාවකයට දෙන දානීය මහත්ඵලයි මහානිසංස. සකදාගාමි ශ්‍රාවකයන් සියක් නමකට දෙන දානීයට වඩා එකම එක අනාගාමි ශ්‍රාවකයට දෙන දානීය මහත්ඵලයි මහානිසංසය. අනාගාමි ශ්‍රාවකයන් සියක් නමකට දෙන දානීයට වඩා එකම එක රහතන් වහන්සේට දෙන දානීය මහත්ඵලයි මහානිසංසය. රහතන් වහන්සේලා සියක් නමකට දෙන දානීයට වඩා එකම එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානීය මහත්ඵලයි මහානිසංසය. පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දෙන දානීයට වඩා එකම එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානීය මහත්ඵලයි මහානිසංසයි. සම්මා සම්බුදු කෙනෙකුට පෞද්ගලිකව දෙන දානීයට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන දානීය මහත්ඵලයි මහානිසංසයි. දන්පැන් පූජා කිරීමේ උපරිමයේ ඔච්චරයි. ඔතනින් යහටත් පෙනෙනවා පින. මාණෙනි කෙනෙක් ඉන්නවා සියු දිසාවෙන් වඩින
සියුදිසාව කියලා කියන්නේ ඕනම පැත්තකින් අපි ගත්තොත් අපි ලංකාවේ ක්‍රමයට අනුව කොළඹ පළාතෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පහනම කුඩින්බිගල පැත්තෙන් වෙන්න පුළුවන් කතරගම හම්බන්තොට පැත්තෙන් වෙන්න පුළුවන් බදුල්ල බණ්ඩාරවිල පැත්තෙන් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් අනුරාධපුරේ පොළොන්නරුව එතනින් යහට තියෙන පළාතක ඉඳලා වෙන්නත් පුළුවන් අනේ මේ හැම දිසාවෙම වෙන මහා සංඝයාට උපකාරයක් හැටියට මම මේ කුටිය මම මේ සේනාසනය මම මේ සංඝාවාසය බුද්ධ ශාසනයට සංඝ සතු කොට පූජා කරනවා කියලා පූජා කරනවා මහණෙනි බුදු කෙනෙකුට දෙන දාණයට වඩා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන රහතන් වහන්සේලා රහත් භික්ෂුණීන් වහන්සේලා වැඩම කරලා දෙන දාණයටත් වඩා මේ සංඝාවාස පූජාව මහත්ඵලයි මහානිසංසයි කියලා කෙනෙක් ඉන්නවා සම්පූර්ණම සංඝාවාසයක් හදලා පූජා කරන්න එයාට හැකියාවක් නැහැ හැබැයි ගඩොල් කීපයක් සිමෙන්ති පිටියක් අපි ගත්තොත් වැලි කියුබ් කාලක් කළුබල ටිකක් පූජා කරනවා සෙවිලි තහඩුවක් උළුවස්සක් ජනේලයක් දොරක් මහත්ඵලයි මහානිසංසයි හිතන්නට ඕනේ මේක සංඝාවාස පූජාවක්සේ පූජා වේවා සාසනයේම පූජා වේවා ඒ කාන්තින්ම මහත්ඵලයි මහානිසංසයි මේ පින්නතුන් සිද්ධ කරන්නේ හිස් සංඝාවාසයේ පූජා කිරීම විතරක් නෙමෙයි බුදුරජාණන් දේශනා කරනවා සියල්ල පූජා කළා වෙන්නේ මොනවා පූජා කරාමද කියලා දවසක් දෙවි කෙනෙක් අහනවා සියලු දේවල් පූජා කරා වෙන්නේ මොකක් පූජා කරාමද බුදුරජාණන් සවසන දෙවිද සියලු දේවල් පූජා කරා වෙනවා කියනවා සංඝාවාසයක් හදලා පූජා කරා. ඒ සංඝාවාසය කියලා කියන්නේ වික්ෂුන් වහන්සේගේ මහා තැන්පොළ. දැන් ඔබ ජීවත් වෙන ගේ වගේ. වික්ෂුන් වහන්සේලාගේ නිවස් නෙවෙන්නේ මොකද්ද? පන්සල, ආරාමයේ භාවනා මධ්‍යස්ථානය, සංඝාරාමයේ. එතකොට සංඝාරාමයක් පූජා කරන එක විතරක් නෙමෙයි මේ පිළිතුරු කරලා තියෙන්නේ. සියලු පූජා කරලා තියෙනවා විදුලිය ලබා දීලා තියෙනවා ගෘහ භාණ්ඩ කියලා කියන්නේ අතන ගෘහ භාණ්ඩ කියන එක නෙමෙයි තමයි යෙදෙන වචනේ සංඝයාගේ ප්‍රයෝජන උදෙසා ආසන සැතපෙන්න ඇඳන් මේ පැදුම් කොට මෙට්ට ආදී මුළු තැන්ගේ කට්ටල වීතුරු පිගම් භාණ්ඩ ඒ සියල්ල කේතල් පඩික්ක මේකල් පූජ කරලා තියෙනවා. පාපිස්ස ඉඳලා පූජ කරලා තියෙනවා. මයිකයි කිව්වේ ඔබ අත ගහලා තියෙන්නේ නියම තැනට. මම එනකොට අපේ රීදුරු මහත්තයත් එක්ක කිව්වා මෙන්න කරලා තියෙන පින. මේක තමයි සුපිරි පින්කම. තියෙන තැනට වැක්කෙන්න ලැබෙනවා. තියෙන තැනට කවුරුත් යනවා. තියෙන තැනට කවුරුත් දෙනවා. නැති තැන් කවුරුත් බලන්නේ ගිහිය ඇත්ත එහෙමයි පැවිදි ඇත්ත එහෙමයි ගිහි ඥාතීන් උනත් බලන්න තියෙන බොහෝ ඥාතීන් ගිහි ඥාතීන් ගියා බලන්නේ නැහැකම් කියන්නේ ඇයි අඩුව ආදායම් ලැබි පීඩිත පන්තියේ එහෙම නැත්නම් මධ්‍යම පන්තියේ නැහැකම් කියන්න බැයි මදි පුංචිකමක් ඇති වෙයි කියලා කොච්චර නැහැකම් කියන්න බැහැයිද කියලා කියන්නේ ඇතැම්ට දරුවෝ ලොකු රස්සා කරලා ඉගෙන ගන්නවා. උපාධි ගන්නවා. පිටරට යනවා. ලංකාවේ හරි විශේෂ රස්සා කරනවා. බුලත් පිට කන තාත්තව සමාජයෙන් පෙන්නට ලැජ්ජයි. තාත්ත නාටු මිනිස්සෙක්. කනාටු මිනිස්සෙක්. ගමේ ගොවියෙක් කියලා. අම්මා චීත්‍ය අඳින බුලත් පිට කන අම්මා කෙනෙක්. දතකුත් දෙකකුත් එහෙමින් හැල්ලා තියෙන්න පුළුවන්. ඉස්කෝලේ ගිහිල්ලා ලොකු අධ්‍යාපනයක් ලබලා නැහැ මෝඩයි. නමුත් මේ මෝඩ නාටු කනාටු අම්මයි තාත්තයි මඩියේ බැහැලා ගොවිතෙන් කර කර
බුලත්කොටියේ බුලත් කඩ කඩ ඇතමිට තේවත්ටි කූඩැල්ල කඩ කඩ තේදලුත් සමග දරුවන්ට අධ්‍යාපනය ලබා දීලා ඉහළටම යවුවා. ඉහළටම ගියාට පස්සේ සරුංගලේ උඩ ගියා වගේ සරුංගලේට අමතකයි අනේ මම උඩට ආවේ නූල නිසා නේද? ඒ වගේ හරි පුදුමයි. ඒක නිසා ගිහි සමාජයේ උනත් නැති බැරි මිනිස්සයාට සැලකිලි හරි අඩුයි. නැති බැරි නිසා තෑග්ගක් උනත් තරයි යනකොට තියෙන තැනට තමයි වටිනාම බබලන තෑග්ග අරයි යන්නේ. නැති තැනට ෆුල් සිටි එකකින් පෙති කව පහන් ගෙඩියක්වත් තරයි යන්නේ නැහැ පින්වත්නි. ඔබයි තත්ත්වේ. පන්සලුත් එහෙමයි. මම මේ රටේ විතරක් නෙමෙයි පිට රටවල බණක්ට වඩිනවා. ඉතින් අපි දකින්නවා භික්ෂුන් වහන්සේලගේ ජීවිතත් හැම අතින්ම සැප පහසු ජීවිත තියෙනවා. ඒක උන්වහන්සේලගේ පෙර පින. සසරේ හොඳට දන් දීලා හොඳට සිල් රැකලා හොඳට පින් කරලා උන්වහන්සේලා හොඳට සිව්පසයේ වැගිරෙන තැන්වල මහානකම් දරලා හොඳ ජීවිත ගත කරනවා. ඒකෙන් අදහස් කරන්නේ උන්වහන්සේලා සිල් රකින්නේ නැහැ කියන එක නෙමෙයි. උන්වහන්සේගේ ශක්තිය පමණින් සීලියත් ආරක්ෂා කරගෙන උන්වහන්සේලා හොඳට සිව්පසයේ අඩුපාඩුවක් නැතුව තම ශාසනික වත්පිළිවෙත් වල නිරත වෙනවා. හැබැයි පින්නතර ගිහියනි වගේ පන්සල් ගත්තත් වැක්කිරින පන්සල් වල වැක්කිරිලා යනවා. දානි වන්දනට වඩා දානි විසික් කරනවා. නැති පන්සලට හරි හමන් සම්බයට තියෙන බට්ටිකක්වත් ලැබෙන්නේ නැහැ. ඒ ව්‍යංජන වලට සුවඳ තුන පහ නැහැ. ගරම් මසාලා දාලා නැහැ. ඒ පාන් වලට ගාන්න බටර් ජෑම් නැහැ. පළතුරු හොඳ හොඳ නම් දරපු චොක්ලට් නැහැ. එහෙම කටුක ජීවිත ගත කරන විහාරස්ථාන මේ ලංකා පුරා ඕන තරම් තියෙනවා. මම කියන්නේ සමාගම් වල පින්වත්නි යමකම වැඩිපුර තියෙන පන්සල් වල මහා හිමිවරුනි නායක ස්වාමින් වහන්සේලා වරුනි ප්‍රභු පින්නතුනි දානපතියනි ඔබ දියුණු කරනවා නම් දියුණු කරන්න මෙහිම තැන් හොයලා අර වගේ තැන් වලට කරන්න එපා කියන නෙමෙයි කියන්නේ. අපි එහෙම දේවල් දැන් දියුණු කරලා තියෙනවා. අපි බොහෝ විට කරන්න දියුණු වෙච්ච තැන් කඩ කඩා හදනවා, හද හදා කඩනවා, හදලා ආයි කඩනවා, කඩලා ආයි හදනවා. එකම දේ එකම විදිහට කරනවා. නැති තැනට හරියට වැසිකිලියක්වත් නැහැ. බෝධි ප්‍රාකාරයක් නැහැ. පොන්චි ස්තූපයක්වත් නැහැ. මුකවත් නැහැ. දැන් බලන්න මේ ධර්මශාලාවේ බිම කොන්ක්‍රීට් එකක්වත් නැහැ. වීඩියෝ එකෙන් පෙන්වන්න පුළුවන් නම් පෙන්වන්න පොඩ්ඩක් හරවල. වීඩියෝ දර්ශන වලින් අරගෙන පෙන්වන්නේ මේ වීඩියෝ කරන මහත්තු. මේ මැටි පොළවේ මේ වේදිකාව ලස්සනට ඔබට පෙන්වනට කැමරාවට මේ වේදිකාව કૃතිමව හදපු එකක්. මම මේ ඉන්නේ බම්බු ගොඩක් උඩ. කාපට් එකක් දාලා. මේ වගේ දැන් හොයලා උදව් කරන්න උපකාර කරන්න පුදුම පිනක් රැස් වෙනවා. අනේ මේ පහත්තුල ඉන්න මිනිස්සු කෝටිපතියෝ නෙමෙයි. අහිංසක ගැමි ජීවිත ගත කරන උදවිය. ධර්ම ප්‍රචාරය වුණත් කොළඹ ගම්පහ නුවරාවට විතරයි තියෙන්නේ. ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා වුණත් මේ වගේ ගම් වලට එනවා අඩුයි. ඇයි? උන්වහන්සේලාව ගමකට වඩම්මන්න සෑහෙන මුදලක් වේදම් කරන්න වෙනවා. මං ඒ බණ කියන අපේ ස්වාමීන් වහන්සේලාට කියනවා ගමන් ගාස්තු විතරක් පරිමහගෙන පිරිකරයක්වත් අපේක්ෂා නොකර මේ වගේ පලාතට වහන්සේලා වඩින්න එකම තැනට නෙමෙයි මානසික භාවනාවට සරහන් කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එතමිට කොළඹ රට ඉලක්ක කරගෙන නෑ මම හිතන්නේ මාසෙ එක දවසක් හරි වෙන්න ඕනි මේ වගේ තැන් වලට ඒ බණ කියන්න. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම එකම පිරිසක් ඉලක්ක කරගෙන ධර්ම ප්‍රචාරය කරේ නෑ.
බුදුරජාණන්සේ මානසික සීල භාවනා අනුෂ්ඨාන කළේ නැහැ. එකෙන් එකෙන් අදහස් කරන්නේ ඒක වැරදි, ඒක අකුසලයක්, ඒක පාපයක් කියන එක නෙමෙයි. උන්වහන්සේ හැමතිස්සෙම හොයාගෙන ගිය අලුත් පිරිසක්. ධර්මී නැති පිරිසක්. මම කාලයක් මේ සාසික සේවාව කරනකොට වැඩ හිටිය පොළොන්නරුවේ. පුදුම විදිහට පින් කරගත්තා. පොළොන්නරුවේ හිටිය මිනිස් සෝමාවතී වැඳලා නැහැ. මම අත්‍යත්ත කතා කරලා, ත්‍රිවිල් කතා කරලා, කුලී රත කතා කරලා පොළොන්නරුවේ ඉන්නේ සෝමාවතී වැඳපු නැති අය පොළොන්නරුවේ ඉන්න කෙනෙක්. බොහෝ ස්වාමීන් වහන්සේ සෝමාවතිය දන්නේ නැහැ. ඒවයි ඒ අය එක්කගෙන ගිහිල්ලා මම වන්දනා කෙරුවා. ඒකෙන් මම ගොඩක් සතුටු වෙනවා. ඒක නිසා අපි ගිහි පැවිදි දෙපිරිස හැටියට අද මේ මැලිබන් ආයතනයේ විදායක ශ්‍රේණියේ පින්නතුළු මුල්ලලා කරන පින්කම ධර්ම දේශනාවක් විතරක් නෙමෙයි. මේකෙන් ලැබෙන ලොකු සමාජ පණිවිඩය අපි අවබෝධ කරගන්න තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් දේශනා කරනවා සියල්ල පූජා කරා වෙනවා සංඝාවාසයක් බුද්ධ ශාසනයට පූජා කිරීම. ඔන්න මුදල් රැස් කළ කරන පින්කම් ඉතින් ආවරයි. ඔකට කටින පින්කමක් දාගන්න මහා පින්කම හැටියට. ඊට පස්සේ තියෙනවා මුදල් රැස් වෙන්නේ නැති පින්කම්. ඒක කොළඹ රටේ ඉන්න අයට විතරක් නෙමෙයි. මොණරාගල, සියඹලාණ්ඩුව, පානන, අම්බාර ඉතින් එහාට ඒ හැම දිනාටම මේ පින් කරගන්න පුළුවන්. බෞද්ධ සමාජයේ ඇති හැකි නැති බැරි නගරයේ ගමේ කොළඹේ ඉන්න සියලු දෙනාම කියන කතාවක් තමයි සල්ලි තියනවනම් ඉතින් පින් කරන්න පුළුවන්. නැති බැරි මිනිස්සු කියනවා අපි දන්නවා සල්ලි තියනවනම් දිගහැරලා පින් කරන්නේ කොහොමද කියලා. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. දැන් මම ඔබට කියුවා මුදල් වියදම් කරලා කරන්න තියෙන පින්කම් වල උපරිමය. මොකද්ද? බුද්ධ ශාසනයක් මුල් කරගෙන පන්සලක්, ආරාමයක්, විහාරයක්, සංඝාරාමයක්, අඩුමතරමින් භාවනා කුටියක්, ස්වාමීන් වහන්සේ නමකට වැඩේ ඉන්න කාමරයක් හදලා දීම තමයි ලොකෝ පින්කම්. මෙන්න මේ පින්කම් ටික ඔක්කොම සිද්ධ වෙන්නේ සත පහකවත් මුදලක් වියදම් වෙන්නේ නැතුව. පළවෙනි එක පහන් සිතින් බුදුරජාණන් වහන්සේව සරණ යනවා. පහන් සිතින් කියන්නේ බුදුරජාණන් වහන්සේව පිළිගැනීම ගැන සතුටු වෙනවා. අනේ බුද්ධ කියන නමත් ලෝකේට කොයිතරම් දුර්ලභයිද. බුද්ධ කියන නමත් ලෝකේට ඇහෙන්නේ කලාතුරකින් නේද. අනේ මම මේ බුදුරජාණන් වහන්සේව සරණ යමි. ඔන්න පහන් සිතින් සරණ යනවා බුදුරජාන් වහන්සේව. පුඤ්ඤාවිසන්දෝ කුසලාවිසන්දෝ සුකස්සහාරෝ සග්ග සංවත්තනිකෝ. පුණ්‍ය ගංගාවක්, කුසල ගංගාවක්, සැපයක්ම ලැබෙන දෙයක්, සුගතියට යන්න හේතු වෙන පළවෙනි කාරණේ කියනවා බුදුන් සරණ යාම. සල්ලි වියදම් වුණාද? සල්ලි වියදම් වුණේ නැහැ. ඕනම කෙනෙකුට බුද්ධං සරණ ගච්ඡාමි කියලා සරණ යන්න පුළුවන් නේ. ඒකනේ මුදල් වේදන් වෙන්නේ. අර කලින් කිව්ව පින්කම් වලට වඩා මේක පෙරමුණට එනවා. මොකද්ද? බුදුන් සරණ යාම මොන සිතින්ද? පහන් සිතින්, ශ්‍රද්ධා සිතින්. ඊළඟ එක පහන් සිතින් ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. සතුටුයි ධර්මයක් ලැබීම ගැන, ධර්මයක් අහක ලැබීම ගැන සතුටුයි. ඒකේ නම සාතු 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 කියලා ධර්මී ගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. සරණ යනවා ශ්‍රාවක මහා සංඝරත්නය පහන් සිටි. කොහොමද පහන් සිටි ශ්‍රාවක සංඝයා සරණ යන්නේ? පහන් සිටි ශ්‍රාවක සංඝයා සරණ යන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන හිතලා, මුගලන් මහරහතන් වහන්සේ ගැන හිතලා, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන හිතලා, අනුරුද්ධ මහරහතන් වහන්සේ ගැන හිතලා, ආනන්ද මහරහතන් වහන්සේ ගැන හිතලා, ලංකාවට ධර්මයේ
වඩමවාගෙන ආපු මිහිඳු මහරහතන් වහන්සේ ගැන හිතලා අපිට පුදුම විදියට හිත පහදවා ගන්න පුළුවන්. කවුරු ගැනද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය ගැන. ඒ විතරක් නෙමෙයි. අපි දැන් මේ වර්තමානයේ වික්ෂුන් වහන්සලා පරිහරණය කරන්නේ 2500 වෙනි බුද්ධ ජයන්තියට සම්පාදනය කරපු ත්‍රිපිටක පොත් වහන්සේලා. මේ ත්‍රිපිටක පොත් වහන්සේලා සම්පාදනය කිරීමේදී පුදුම විදියට මීට අවුරුදු 50කට කලින් වැඩ හිටපු 60-70කට කලින් වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා පුදුම පරිශ්‍රමයක් දරලා තිනවා. එතපිට උන්වහන්සේලා අවුරුදු 10 12 15 මේ පිණිස උත්සාහ රන් තිනවා. එක පොතක් පරිවර්තනය කිරීමට තව පොත් 100ක් පෙරලන් දෙනවා. තව බොහෝ පිරිසකින් සාකච්ඡා කරන්න වෙනවා. නිවරද්ද භාවයේ තේරුම් ගන්න. එය මහන්සි අරගෙන තමයි බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව එලි දකින්නේ. උන්වහන්සේලාව සරණ යන්න ඕනේ පහන්සිති. සාදු සාදු කියලා. වර්තමානයේ වැඩ සිටින අඩුම තරමින් ඔබේ අවමංගල්‍යයේදී පාංශු කුලයට වැඩම කරන 6 දවස් ධර්මදේශනට වැඩම කරන 7 දවස් සාංගික දානයට වැඩම කරන ශ්‍රාවක සංඝයා සරණ යන්න ඕන. කෙනෙක් සසුන්ගත වෙන්නේ පිනක් නිසාමයි. හැබැයි සසුන්ගත වෙන අය පින් වැඩි කරගන්න මහන්සි ගන්න ඕනේ. එතකොට මේ පුංචි සාමණේර ස්වාමින් වහන්සේලගේ ඉඳලා මහානායක අපේ මහා ස්වාමින් වහන්සේ දක්වාම අපි පහන් සිතින් සරණ යන්නට ඕනේ. මේ බුදුරජාන් වහන්සේ නිසා මහණ වෙච්ච අයනේ, බුදු පිහිට පතාගෙන මහණ වෙච්ච අයනේ කියලා ඔන්න ශ්‍රාවක සංඝයාව පහන් සිතින් සරණ යනවා. ඒ විතරක් නෙමෙයි, බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අභෞතිකව මානසිකව රැස් කරන්න පුළුවන් පින්කම් අතර තවත් පින්කම් පහක්. දැන් අර කලින් කිව්ව භෞතික පින්කම් වලට වඩා පහන් සිතින් බුදුන් සරණ යාම, ධර්මයේ සරණ යාම, සංඝයා සරණ යාම මහත්ඵලයි, මහානිසංසය. ඒක විස්තර කරන්නේ පුඤ්ඤාපිසන්දු පින් ගංගාවක්, කුසලාපිසන්දු කුසල් ගංගාවක්, සුකස්සහාරෝ සැප ලැබෙනවා, සෝවග්ගිකෝ ස්වර්ගයේ ඉපදීමට හේතු වෙනවා, සුඛ විපාකෝ සැප විපාක ලැබෙනවා, තෙරුවන් සරණ යාම පහන් සිතින්. ඒ වගේම යම් කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා පහන් සිතින් සතුන් මැරීමෙන් වළකිනවා. සතුන් මැරීමෙන් වළකිනවා කියලා කිව්වට පස්සේ අපිට මතක් වෙනවා මෙලිබන් නායතනෙ අබේදානමේ පින්කම් හරියට සිද්ධ කරනවා. මට හිතෙන්නේ මේ මරණයට නියම වෙච්ච ගවයෝ දහස් ගාණක් නිදහස් කරලා තියෙනවා. අපි ඒකට විශේෂයෙන් පින් දෙන්න ඕනේ. තුර එහෙම සමාගම් මුල් වෙලා එහෙම පින්කම් සිද්ධ කරනවා. ගමේ ගොඩි අයට මෙහෙම කියන්න ඕනේ. කොහොමද බෞද්ධයෝ ගව මාස අනුභව කරන්නේ? නැහැ. හැබැයි පින්වත්නි, අබේදානිය ලැබෙනුන ගවයන් විතරක් නෙමෙයි. මනමේ වනගත ප්‍රදේශවල ඉන්න වැලිමෝ, වල්ලූරෝ මෝ වෙන්න පුළුවන්. වෙනියම් වනසත්තු වෙන්න පුළුවන්. ඔබ ඒ අයට අබේදානිය දෙන්න. බුදුරජාණන් වහන්සේ ඔබේ ගෙදරට වඩම්මල දෙන දාණයට වඩා ඒක මහත්ඵලයි, මහානිසංසයි. සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා වඩම්මල දෙන දාණයට වඩා ඒක මහත්ඵලයි, මහානිසංසයි. දඩියම් කිරීමෙන් අත් මිදෙන්න, සතුන් මැරීමෙන් අත් මිදෙන්න, ගෘහණියන්ට අපේ සහෝදරියන්ට මේ අම්මලාට කියන්නට ඕනේ අබේදානිය කියලා. කියන්නේ ඔබේ මුළු තැන්ගේ ගමී භාෂාවිකුත් පිළිකන්නේ ඉන්න කැරපොත්තත් අයිති මේකට, කූඹියත් අයිති, කොඩියත් අයිති, ඇඹලයත් අයිති මේකට, ඒ කෘමි සත්තුත් අයිති. සතුන් මැරීමෙන් අත් මිදෙන්න, බුද්ධ ප්‍රමුඛ රහතුන් දෙන දාණයට වඩා සතුන් මැරීමෙන් වැළකීලා රැස්වෙන පින මහත්ඵලයි, මහානිසංසයි. සොරකම් කිරීමෙන් වළකින්න, අපිට නැති නිසානේ අපි හොරකම් කරන්නේ. නෑ, ඒක නිදහසට කාරණයක් නෙමෙයි. ඒ හොරකම සාධාරණ වෙන්නේ නැහැ. ඔබ දන්නවද, සොරකමෙන් පුංචි ලාභයක් ලැබෙන්න පුළුවන්. හැබැයි උපදින උපදින ජීවිතවල පින තිබිලා මනුස්ස ලෝකෙට ආවොත් ධන හානි වෙනවා. එක්ක ගින්නට පිච්චෙනවා, ගම් වතුරක් කරේ ඇවිල්ලා ගහගෙන යනවා.
බලාගෙනදී නාය යනවා හොරු ඇවිල්ලා අරගෙන යනවා මිනිස්සු හොරවපු හදලා ලියා ගන්නවා ආණ්ඩුවෙන් පවර ගන්නවා අපිට වන්දි දෙන්නේ සංසාර හොරගම් කරලා තිබ්බොත් තේරෙනවද එහෙනම් හොරකමෙන් වළකින්නට ඕනේ ඔබේ ධනිය විනාශ වෙනට ඔබ කැමති නැහැ එහෙනම් කාගේවත් දෙයක් හොරකම් කරන්න එපා අඩුගාණේ අනුගේ වත්තක තියෙන දර කෝට්ටක්වත් පලා මිටක්වත් පොල් ගෙඩියක්වත් එපා හොරකම් කරන්න ඒ සොරකමෙන් වැළකීම බුදුරජාන් වහන්සේට පූජ කරන දානෙට වඩා මහත් ඵලයි මහානිසංසයි රැස්සෙන පින ඔබ විවාහක වෙන්න පුළුවන් අවිවාහක වෙන්න පුළුවන් අන් කාන්තාවක් අමාරු දාන්න එපා අනිත් පවුලක් කඩා කප්පල් කරන්න එපා ඔබ බිරිඳක් වෙන්න පුළුවන් අනිත් ස්වාමියෙක්ගේ ඇසුර පතන්න එපා අනිත් ගෑණු ළමයෙක්ව දූෂණය කරන්න එපා පිරිමි ළමයෙක්ගේ පොළඹව ගන්න එපා ඒක බුදුහාමුදුරන්ට පූජ කරන දාණයට වඩා මහත් ඵලයි මහානිසංසයි කාමී වර්තවා හැසිරීමෙන් වැළකීලා රැස් වෙන පිණ බොරු කීමෙන් වළකිනවා නම් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පූජ කරන දාණයට වඩා මහත් ඵලයි මහානිසංසයි බොරු කීමෙන් වැළකී ඔබ මද්දසාර පාවිච්චි කරන්නේ නැද්ද දැන් අපි දන්නවා මද්දසාර ගත්තොත් එහෙම ඇතැම් සමාගම් වල වර්ෂ අවසානයේ එහෙම නැත්නම් අප්‍රේල් කිට්ටු විලා ලොකු සංවස්සර ලොකු උත්සව තියෙනවා ප්‍රිය සම්භාෂණ තියෙනවා ඇතැම් විට ලක්ෂ ගණන් වියදම් කරනවා ඒ වියදම් කරන වියදම් කිරීමට වැඩිපුරම වියදම් වෙන්නේ මද්දසාර වලට වැඩිපුරම වියදම් වෙන්නේ මස් මාංශ වලට ඒ වගේ පින්වතුන්ට අපි කියනවා සේවක සේවිකාන් සතුරු කරන්න ඕන නම් මේ වගේ පලාතක වල මේ වගේ පින්කම පටන් ගන්න ජීවිතේ ඔබට කවදාවත් අමතක වෙන්නේ ආන් එකට කියනවා අනුස්මරණීයයි කියලා අනුස්මරණීයයි තේරෙනවා එතකොට මද්දසාර පාවිච්චි මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම බුද්ධ ප්‍රමුඛ රහතුන් දෙන දාණයට වඩා මහත් ඵලයි මහානිසංසයි දැකලා පන්සිල් වල බලි එනම් අපි සල්ලි නෑ පින් කරන්න අපිත් දනි සල්ලි తీරන පින් කරන්න හැටි කියලා කියන එක හරිද නෑ ඒ ඔබ කියන්නේ එක්තරා පින්කම් ටිකක් විතරයි තෙරුවන් සරණ යන්න පන්සිල් ආරක්ෂා කරන්න සතයක්වත් වේදන් වුණාද නෑ ඊට පස්සේ එතනින් තවත් විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දේශනා කරනවා තෙරුවන් සරණ ගොස් පහන් සිටින් පන්සිල් රකින්නටත් වඩා පින් දැස්සනවා කියනවා යම් කෙනෙක් දෙතු හිත දැම්පත් කරගෙන විනාඩි කීපයකට හරි මෛත්‍රී භාවනාව කරනවා නම් ඒක පිළී අග්‍ර ඉහළම හරිය මෛත්‍රී භාවනාව බලන්න තරහ නිසා මිනිස්සු කොච්චර අපරාධවල පැටලෙනවද තරහ නිසා ප්‍රේමවන්තයා ප්‍රේමවන්තියෝ මරණවා පෙම්වතිය පෙම්වතාව මරනවා බිරිඳ සැමියාව ඝාතනය කරනවා සැමියා බිරිඳව ඝාතනය කරනවා දෙමාපියන් දරුවෝ ඝාතනය කරනවා දරුවෝ දෙමාපියන් ඝාතනය කරනවා ගම්මු ගම්මුම ඝාතනය කර ගන්නවා ඇතැම් විට ප්‍රශ්නේ මොකද්ද වැටමායිම පොල් ගෙඩිය කොස් ගෙඩිය පලා මිට දර කෑල්ල මොකද එහෙම වෙන්නේ මේ හිතේ මෛත්‍රියට මෙත් සිතට ඉඩක් ලබා දීලා නැහැ. එහෙනම් මෙත් සිතට ඉඩක් ලබා දෙන්න ඕනේ. මේ පසුගිය සතියේ ලංකාව තවත් ලෝක වාර්තාවක් තිබ්බා. ඒ තමයි සියදිවි නසා ගන්න ලෝකයේ සීළු රටවල් වලින් කප් එක ගත්තා. කොච්චර මානසික ආතතියකින්ද ඉන්නේ. මේ බණ මොකද්ද කියලා හිතනවා අපි කියන්නේ. නේ? මේ බණට කියනවා නම් සීදී නසා ගැනීම තුන් සීදී නසා ගැනීම තුන් සීදී නසා ගැනීම තුන් කියලා ඔන්න ඒක ලෝක වාර්තාව තිබ්බට කමක් නෑ අයියේ මේ බණ වලටම කියන්නෙම මෙරියන් කියලානේ අපි කොච්චර බණට කියනවද මේ ජීවිතේ දුර්ලභයි මිනිස්කම දුර්ලභයි නේ ආයේ ලේසි මිනිස් ජීවිතේ ලැබෙන්නේ
එහෙනම් ධර්මයේ උනත් ප්‍රචාරය වෙලා තින්නේ එක්තරා පිරිසකට විතරයි. ඒකෙන් අදහස් වෙන්නේ එකයි. ධර්මයට හුරු වෙච්ච, ධර්මයට පුරුදු පුහුණු වෙච්ච ජීවිතේ කවදාවත් තමගේ ජීවිතේ විපතේ හෙලා ගන්න නැහැ. තමගේ ජීවිතේ හානි කරගන්නෙත් නැහැ, අනුන්ව නසන්නේ වනසන්නේත් නැහැ. එහෙනම් පින්වත්නි, සියදිවි නසා ගැනීමේ අංක එක අපිට ආඩම්බරයක්ද? කොච්චර ලැජ්ජාවක්ද කියලා බලන්නකෝ. මෙච්චර බුදුබණ කියන, බුදුබණ ඇහෙන රටේ ඇයි මෙහෙම වෙන්නේ? මෙත් සිත නෑ. අපි තුන් වේල ආමාශයට ශරීර දාගත්තට අපේ මනස පාළු වුණා, මනස හිස් වුණා, මනස එහෙම් පිටින්ම මන්ද පෝෂණයෙන් පෙළුණා. ශරීර තර වුණාට මනස තර වුණේ නෑ, හිත තර වුණේ නෑ. ශරීර පෝෂණය කළාට මනස පෝෂණය වුණේ නෑ, මනස පෝෂණය කළේ නෑ. මනස පෝෂණය කරන්න, මනස ලස්සන කරන්න, මනස තර වෙන්න තියෙන හොඳම භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. මම විනාඩියක් ඔබට මෛත්‍රී භාවනා කරන්න කොහොමද කියලා දැන් පුරුදු කරනවා. හැම දිනම දැස් පියා ගන්න. මෙහෙම හිතමු. සංසුන් වෙන්න, ඔබ ඉන්න විදිය හරි. දැන් මේ වෙලාව භාවනාවට උචිත කාලේ. අපි දැන් මේ විදියට සිහි කරමු. මම කියන දේ ඔබ අහගෙන ඉන්න. සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා, තරහා නැත්තෝ විත්වා, දුප්පීඩා නැත්තෝ විත්වා, සුවසේ ජීවත් විත්වා. සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා, තරහා නැත්තෝ විත්වා, දුප්පීඩා නැත්තෝ විත්වා, සුවසේ ජීවත් විත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. මේ වෙලාවේ ඔබ විසින් රැස් කරපු පින බුදුරජාණන් වහන්සේ නිවසට වඩම්මලා, සරියුත් මොගලන් මහා කස්සප ආදී උතුමන් නිවසට වඩම්මලා දුන්න දාහනිට වඩා මහත්ඵලයි, මහානිසංසයි. ඇයි එහෙම වෙන්නේ? අපි මේ පින රැස් කළේ මනස මෙහෙවලා. ජීවිතේ වටින්නේ ශරීරයට වඩා මනස. හිතන්නකො කෙනෙක් ඉන්නවා ශරීරයෙන් පුෂ්ටිමත්, හැඩ වැඩයි, ලස්සනයි, හැබැයි මන්ද මානසිකත්වයෙන් යුක්තයි. වැඩක් තියෙනවද? වැඩක් නැහැ. කෙනෙක් ඉන්නවා ශරීරයෙන් කටු ගැහිලා, ඇට ගැහිලා, නහරවැල් ලිලිප්පිලා, කැතම කැතයි, කළුයි, විරූපී, හැබැයි නිරෝගී මනසක් තියෙනවා. දැන් අර ඇති හැකි තැන පිරිපුන්ව ඉන්න මන්ද මානසික කෙනාට වඩා දුගී පැලේ ඉන්න හොඳට හිතේ නිරෝගී බව තියෙන කෙනා වටිනවද නැද්ද? එහෙනම් තේරුම් ගන්න, මනස තමයි මිනිස්සෙකුට වැඩිපුරම වටින්නේ. එහෙනම් මානසිකව රැස් කරන පින්වලි ලොකෝ පිනක් රැස් වෙනවා මෛත්‍රී භාවනාව පුංචි වෙලාවක් හරි කිරීමේ. මේක දිනපතා එදිනෙදා ජීවිතේ ටික 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 කරන්න. තුන් වේලක් ආහාර අනුභව කරනවානේ. එහෙනම් තුන් වේලක් මෛත්‍රී භාවනාව කරන්න. ඒක මනසට ආහාර ටික බඩට. බුදුජානක දේශනා කරනවා මහාම පින් රැස් වෙන තවත් එකක් තියෙනවා. ඒ තමයි කියනවා ඇස්පිල්ලම් ගහන මොහොතක්, අසුරුසනක් ගහන මොහොතක් කෙනෙක් සිහි කරනවා නම් අනේ මේ හැම දෙයක්ම
අනිත්‍යයි නේද කියලා. ඒකට යා පිනක් නැහැ. ඒක පින්වල කූට ප්‍රාප්තිය. පින කියන එක පිළිවිලින් අපි ගත්තොත් රජකම දක්වා. අපි ගත්තොත් අමාත්‍යවරු ඉන්නවා. මහා ඇමතිවරු ඉන්නවා. අග්‍රාමාත්‍යවරු ඉන්නවා. රජවරු ඉන්නවා. ඒ සියලු දේවල් අතර රජතුමා අග්‍රයි වගේ සියලු පුද්ගලයන් රජතුමා අග්‍රයි වගේ සියලු පින්කම් අතර අග්‍ර වෙන්නේ අනිත්‍ය භාවනාව. එහෙනම් පින්වත්නි මේ විදිහට දැන් අද අපි ඉගෙන ගත්තා මුදල් වියදම් කරලා කරන්න පුළුවන් පින්කණුත් ඉගෙන ගත්තා. සත පහක්වත් වියදම් වෙන්නේ නැතුව කරන පින්කම් ටිකත් ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පින් කරන්න බය වෙන්න එපා. එහෙනම් භෞතිකව මුදලක් වියදම් කරලා කරන පින්කම් වලට බයක් ඇති කරගන්න එපා. විශේෂයෙන්ම කියන්නට ඕනේ අගහිඟතා පෙළෙන්නේ අගහිඟතා තියන අය නැති බැරිකම් තියන අය දුප්පත් අය හැමතිස්සෙම හිතනවා අනේ අපිට නැහැනේ 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 කතාව ඇත්ත. ඔබට නැති බැරි නිසා යම් කෙනෙක් ගෙනල්ලා ඔබට අපි හිතමුකෝ වටින වටින දේවල් පරිත්‍යාග කරලා යනවා. එකකින් ඔබ සතුටු වෙනවා. අපි හිතමු ඔබට පූජා කළා වියලි සලාක. අපි හිතමුකෝ වැඩිපුරත් එක්ක මාසයකට පූජා කරා කියලා පරිත්‍යාග කරා කියලා. ඒක මාසෙ ඉවර වෙනවා. ඒකින් පොහොසත් වෙන්නේ ඒකින් පින් ටෙස් කරගන්නේ ලබන කෙනා නෙමෙයි. ඔබට පරිත්‍යාග කරපු කෙනා. පරිත්‍යාග කරන කෙනා දෙන්න 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 පොහොසත් වෙනවා. ලබන කෙනා ලබන්න ලබන්න පින අවසන් කරලා දානවා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම නෙමෙයි. ඇති හැකි කෙනා නැති බැරි කෙනාට පරිත්‍යාග කරන්න ඕනි. නැති බැරි කෙනා පිනක් කරගන්න ඕනි. ඇයි එහෙම කියන්නේ? නැති බැරි කෙනා බුදුරජාණන් වහන්සේ ඉස්තර කරනවා තියෙන එකකින් හරි චුට්ටක් දෙන්න ඕන කියනවා මහණෙනි. බුදු කෙනෙක් තරම් දන් දීමේ වටිනාකම තව කෙනෙක් දන්නවනම් අතර ගත්ත බත්පති බත්කටක් තව කෙනෙකුට නොදී අනුභව කරන්නේ නැහැ කියනවා. ඒක තමයි අපි ගමේ පන්සල්වල පුරුද්දක් හැටියට අපි ස්වාමින් වහන්සේලා දානෙවල් දන්න කලින් බත් මිටක් අයින් කරලා දානෙවල් දන්නේ. ඒ බුද්ධානුශාසනාව බුද්ධාවාදී. ඔබ පුරුදු වෙන්න එහෙම කරන්න. පන්සලේ හාමුදුරුවෝ විතරක් නෙමෙයි. සියලු සතුන්ට ආහාර වේවා කියලා බත් මිට එක භාජනයකට අයින් කරන්න. පස්සේ සතුටු දෙන්න පුළුවන්. ඒකේ පුදුම පිනක් රැස් වෙනවා. ඒ විතරක් නෙමෙයි. කෙනෙක් බත් මිටක් ඉසික් කරන්නේ නැහැ. අයින් කරන්නේ නැහැ. ඔබ ආහාර අනුභව කරලා දැන් බත් මොකවත් නැහැ. හැබැයි පිගානේ දුල් තියෙනවා. පාත්‍රේ දුල් තියෙනවා. පාත්‍රේ හොදනකොට පිගාන හොදනකොට මෙහෙම හිතනවා. මේ ඉඳුල් වතුර මේ පොළොව ඇසුරු කරගෙන සිටින කෘමි සත්වයන්ට ආහාර වේවා කියලා හිතනවා. මාන්නේ ඒකත් පිනක් කියලා. බලන්න බුදුරජාන් වහන්සේ ඉඳුල් වතුර ටිකවත් අපතේ යන්න දෙන්නේ නැතුව ඒකත් පිනක් බවට පරිවර්තනය කරනවා. මේකින් අපි බුදුරජාන් වහන්සේගෙන් හිත පහදව ගන්න ඕනේ නැද්ද? හිත පහදවා ගත යුතුයි. එහෙනම් නැතිම බැරි කෙනාත් පුළුවන් විදිහට පිනක් කරගන්න ඕනේ. අන්න බාහිර කියලා දුගියෙක් හිටියා. හරිම දුප්පත්. ඇඟ පුරා කුෂ්ඨ. තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වැඩියා. මේ කුෂ්ඨ හැදිච්ච රෝගියා පසේ බුදුරජාණන් වහන්සේ දැක්කා. පසේ බුදුරජාණන් වහන්සේ ඒ කුෂ්ඨ හැදිච්ච රෝගියාට අනුකම්පා කරලා හිමීට ලං වුණා. පාත්‍රී මෙහෙම දිගහැරියා. අර අනුභව කර කර ඉන්න ඉඳුල් අතින්ම අර අන්න බාර කියන කුෂ්ඨ රෝගියා කෑම පිටක් දාන පිටක් පාත්‍රයට පූජා කළා. එච්චරයි පිනකට තිබ්බේ. මේ කෙනාගේ ජීවිතය අවසන් වුණා. මරණට පස්සේ ගිහිල්ලා දෙවියන් අතර ඉපදුනා මහානුභාව සම්පන්න දෙවි කෙනෙක් වෙලා.
දැන් මහානුභාව සම්පන්න දෙවි කෙනෙක් වෙලා උපදින්න ඒ අන්නබාර කුෂ්ඨ රෝගියාට කුෂ්ඨ බලපෑවද? යාචක ජීවිතේ බලපෑවද? මහපාර ජීවිතේ බලපෑවද? වැරහැලි බලපෑවද? කුලී බලපෑවද? වංශී බලපෑවද? නෑ මොකවත් බලපෑවේ නෑ මොකද බලපෑවේ? කරගත්ත පින බලපෑවා. පස්සේ කාලෙක ගෞතම සම්මා සම්බුදු සාසනයේදී අනුරුද්ධ කියලා මහරහතන් වහන්සේ නමක් බිහි වෙනවා. ඒ අනුරුද්ධ මුනිවරයා තමයි පෙර පසේ බුදු රජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලෙක අර දානි ටික පූජා කරපු අන්නබාර කුෂ්ඨ රෝගියා දෙක්කට. එහෙනම් නැතිව බැරි කෙනා පිනක් කරන්න ඕනේ. අපි දන්නවා මේ ග්‍රාමවාසීව ඉන්න බොහෝ පිරිමි අය මත්පිසාර පාවිච්චි කරනවා. මත්පිසාර වලට ඔබ වියදම් කරන මුදල් ඔබ මේ වෙනකොට එකතු කරා නම් ඔබත් තට්ටු දෙකක ගයක් හදලා. එහෙනම් අනුගේ දේවල් බල බල බෝල්ල බෝල්ල ඉන්න ඕනේ. මත්පිසාර වලට ඔබට අපි හිතමුකෝ දවසකට රුපියල් 200ක් වියදම් වෙනවා කියලා. 200ට බෑ. 200ට බෑ. 200ක් වියදම් වෙනවා කියමු අවු. මාසෙට කීයක්ද? 200 වැඩි කිරීම 30. රුපියල් 6000ක් නේ පෙල් 6000ක් 6000ව 12ක් 72000යි මගේ නම් අතේ සත පහ නෑ බැංකු පොත හිස් වෙලා ඕව නේද අපිට ඇහෙන්නේ කූබේ පිරිමිකම පිරිමිකම තියෙන්නේ අරක්කු වීදුරුවේ නෙමෙයි පිරිමිකම තියෙන්නේ බීරි සුරුට්ටුවේ නෙමෙයි පිරිමිකම තියෙන්නේ මැදසාර වල මන්ත්‍රවි වල නෙමෙයි පිරිමිකම තියෙන්නේ යහපත් ගුණ ධර්ම වලයි ඔබ දෙරුවන් සරණ ගිය කෙනෙක් නම් ඔබ හොඳ පිරිමියෙක් ඔබ දඩයම් යන්නේ නැත්තම් සත්තු මරන්නේ නැත්තම් ඔබ හොඳ පිරිමියෙක් ඔබ හොරෙක් නෙමෙයි නා ඔබ හොඳ පිරිමියෙක් ඔබ පෞල් ජීවිතයේ කෙලෙසන ඇසුරක් පවත්වන්නේ නැත්තම් ඔන්න ඔබ තමයි සැබෑම පුරුෂයා සුපර් ස්ටාර් කෙනෙක් කමක් නැහැ සුපර්ස්ටාර් තෝරන්න එක එක දේවල් වලට නේ සින්දු කිව්වම සුපර්ස්ටාර් වෙනවා නැටුවම සුපර්ස්ටාර් වෙනවා රඟපෑමම සුපර්ස්ටාර් වෙනවා ඔබ දන්නවද පන්සිල් ආරක්ෂා කරාම සුපර්ස්ටාර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා අර සියලු දේවල් වලින් ලැබෙන කුසලාන මුදල් ත්‍යාග ටික කාලයකදී අවසන් පරලෝකයට යන්න බෑ සුපර්ස්ටාර් වෙලා නමුත් තෙරුවන් සරණ ගිහිල්ලා හොඳට පන්සිල් ටික ආරක්ෂා කරගත්තොත් ඔබ තමයි සුගතිගාමි වෙන සුපර්ස්ටාර් බවට පත් වෙන්නේ ඉංග්‍රීසා හොඳට මතක තියාගන්න බුදු කෙනෙකුගේ ධර්මයක් ලැබිච්ච යුගයක ඉපදිච්ච අපි මීටත් වඩා බුද්ධිමත් වෙන්නට ඕනේ. පුළුවන් තරම් මේ හැමදෙනාම එක දවසකට එක බණක් හරි ශ්‍රවණය කරන්න. අපි දිනපතා කරන දේවල් තියෙනවා. දිනපතා ආහාර අනුභව කරනවා, ඇඟපත හොදගන්නවා, ස්නානය කරනවා, නිදා ගන්නවා. राज्य करोटिबलनवाटि बलनवा चित्रपट बलनवा विविध वार्ता बलनवा दिनपता मंगे एकपाकिपाकिवेवलोरगा දවසකට එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. ඇතැම් විට ඇතැම් පින්නතුන් පුරුද්දක් හැටියට දිනපතා පුවත්පත් බලනවා. එහෙනම් පුවත්පත් අහනවා. ඔබ පුරුද්දක් හැටියට පුවත්පත් බැලුවට කමක් නැහැ. පුවත්පත් ඇහුවත් කමක් නැහැ. පුරුද්දක් හැටියට ඔබ බණ පොතකුත් කියවන්න. හැම ගෙදරකම පිරිත් පොතක් ගෙන්න ගන්න. අඩුම ගාන ගෙදර කරණීය මෙත් සූත්‍රේවත් කියලා දෙවියන්ට පින් දෙන්න. ඒක තමයි බෞද්ධයන්ට සෞභාග්‍ය උදා කර ගැනීමේ ලේසිම පහසුම කෙටිම මාර්ගයේ බවට පත් වෙන්නේ. ඇති ඒක නිසා පින්වත්නි බුද්ධ ශාසනයකදී කොහොමද පින් කරගන්නේ? කොහොමද පිනට බය නොවෙන්නේ? කියන එක දැන් අද අපි සවිස්තරාත්මකව කතා කළා.
इतर मंगोबर दें मुली मकेला दुन्ना कोमद मुदल वेदन करला कराने पिंग काम कियला हन इधर बस कियला दुन्ना मुदल रेस नवी करन पिंग काम ये मनवाते पहान सिद्धिं तेरुवान सरनया पहान सिद्धिं पांसिला रक्षा करी ये वगे म मेच्छित सुलुवेला वा करीबेडी म अनित्य भावना वा करी අනිත්‍ය භාවනාවම කිරීම ගැන නම් අපිට නිතරම මේ බෞද්ධ නාලිකාව ඔස්සේ අනිකුත් නාලිකා වලින් අපිට මේ බණ භාවනා ගැන අහන්නට ලැබෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ කාරණා හොඳින් මතක තියාගන්න. ඉතින් විශේෂයෙන් පුණ්‍ය ආනුමෝදනා කරනවා මෙච්චර දුර බැහැරක ඉඳලා අපිව මේ මොන්රාගල මේ ලියන්වැල්ල දොඹගහවැල ප්‍රදේශයට වඩමෝල धर्म देश वाक्यमटे मूलिक पशुम सकसला दुन मेलिबर नायतने वे मे धर्म देश आवरण बहु दुष्कृता मे विहार पेमीन बौद्ध नालिका बाहर पड़े मन से मे ललिताय्यतकोट अभी मे अनीताय्यीलुदनाट एक දැන් අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරන විශේෂයෙන් ගෞරවනීය විහාරාධිපති පරගහකලේ රාහුල ස්වාමින් වහන්සේ ප්‍රාදේශීය ශාසනාස්ක බල මණ්ඩලයේ පූජනීය නායක ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් අවශේෂ මහා සංඝරත්නේ වැඩමෙමින් සිදු කරන ලද මේ පින්කම සිද්ධ කරලා විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ मेलिबन बिस्कट समागमे निर्मात्रुवर एजी हिन्नी अप्पाहमे मेतिदुन सिहिकरला एतुमागे हतलिस अटवन गुणानुस्मरणे निमित्त करगेन एतुमानंट पिंदीमट पिंकम संविधाने करन्ने उदेशा एएचपी वीरसिंह मेतिदुमा एतुलु पौले सियलुम दिना एकतुव तमंगे कल्याण मित्र विधायक श्रेणीये पिन्नतुन पिन्वंतियन सह सेवक सेविका महात्मा महात्मीन सहोदर सहोदरियान एकतु करगेने विशेषयेन बलापोरोत्तु दिवंगत एजे हिन्याप्पु अहम मेतुतुमाट पिंदीमट एएचपी वीरसिंह मेतुतुमा नमिन मिय परलोगे सिलु ज्ञातीन्ट पिंदीमट मेलबर्न बिस्कट समागमे सेवे कोट मिय परलोगे सिलु दिनाट पिंदीमट दायक सभावे सिट मिय परलोगे सिलु ज्ञातीन्ट पिंदीमट मी पिंकम सिद्ध करनवा ए वगेम बौद्ध नालिकावे निर्मात्रुवर मे दिनवल रोगात्रुव नेमासिक प्रतिकारगण लबन पूजनीय वंदनीय अप कल्याण मित्र हितवत दर्नागम कुसलदमल कुहांदुर वहन्सेरत मे रसकन हेम पिनात्म इतायिक्मं निदुक निरोगी सुपत भावे पिनिसम मे पिन हेतु वासना वेवा एजी रत्नपाल समरवीर मेतुतुमा अतुलु अध्यक्षक मंडली पिन्नतुन एएचपी वीर सिंह मेतुमा प्रधान पौले सिलुदिना समूह सामान अधिकारी तुमा प्रधान मेलबर्न समागमे सिलुम सेवक मंडलेट विहारस्थाने गरुकटेतु विहाराधिपति वहन्से एतुलु विहारवासी प्रदेशवासी महासंघरत्नेटत् प्रधान दायक सभावे सिलुम दिनाटत् आशीर्वाद सित प्रार्थना करन अतर अटपिरिकर शिशुपिरिकर सह विहारस्थानेट अवश्य සියලුම විහාරාරාම අංග පූජා කරන සියලුම පින්නතුන්ට ආශිර්වාද කිරීමට ඔවුන්ගේ දෙමාපියන්ට ඒ වගේම ඒ සිළු දෙනා නමින් මිය පරලෝකයේ සිළු ඥාතීන්ට නිවන් සුව පිණිස මේ හැම පිනක්ම හේතු වාසනා වේවා. රැස් කරලද උදාහරතර පුණ්‍ය ධර්මමේ අඩවි වලට වනාන්තර වලට සීමාවන්ට අධිග්‍රහිත වැඩවසන සියලුම දෙවි දේවතාවෝ මේ පින් දැකබලා සතුටු සිතින් අනුමෝදන් වේවා. ඔබව හැම දිනා නමින් මියගේ සිළු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පූජනීය වන්දනීය මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම පිණිස මේ විහාරස්ථානට පැමිණි ඔබ සෑම සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මෙලොවේ නායකනේ සිළුම මහතු මහත්මීන්ට සේවක සේවිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. රටවාසීව ලෝකවාසීව ධර්ම ශ්‍රවණය කරපු සිළු දෙනාට වගේම බෞද්ධ නාලිකාවේ කාර්යමණ්ඩලයේ සෑම සිළු දිනාට රැස් කරන ලද සියලු පින් අමානිමත් සුව පිණිසම හේතු වාසනා වේවා.
आकाशट्टा चुम्मट्टा देवानागा महिदिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु शासनम्। आकाशट्टा चुम्मट्टा देवानागा महिदिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु देशनम्। आकाशट्टा चुम्मट्टा देवानागा महिदिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु त्वं सदा। हेम दिनाटम तिरुवणि अनंत आशीर्वादीं सिलु यहापत उदा वेवा। साधु साधु साधु। සදහවත්නි ධර්මදේශනා පවත්වා වදාළ පූජනීය කැලණිය අජිත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද මේ ධර්මදේශනා වෙනුවෙන් Tamanගේ දායකත්වය ගැන කටයුතු කළේ විශේෂයෙන්ම මැලිබන් බිස්කට් සමාගමේ නිර්මාතෘ AG හින්නියප්පුහාම් මැතුමන්ගේ 48 වන ගුණ සමරුව නිමිත්තෙන් AHP वीरसिंह मेत्तुमायतुलु ए पावले ज्ञाते हित मित्रादीन पिरिस ए निर्मात्रोतुमन हिन्यप्पुहा मेत्तुमंट निवन सुव सलसेवाय प्रार्थना करमिन अपि मे उतुम्मु पिनकम निमाड पत् करन्ने ए पावले सेमटद उतुम्मु चतुरारि सत्य धर्मे अवबोध वेवाय प्रार्थना करमिन सेमट तेरुवन सरणाय।